පසුගිය සෙනසුරාදා රාත්‍රියේදී ඉරානය ඉස්රායලයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. මේ මෑත කාලයේ ඉස්රායලයට ඉරානය එල්ල කළ පළමු ඍජු ප්‍රහාරය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඉරානයේ මේ ප්‍රහාරයේ හෙළා දකින බව පැවසූ ඉස්රායලය ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන ලෙසයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේ. ඒ ඊයේ පස්වරුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී එවෙන්ම ඉරානය වෙනුවෙන් පෙනී සිටි එරට තානාපති එමර් සෙයිඩ් පවසා ඇත්තේ ඊශ්‍රායලයේ නීති විරෝධී පාලනය තම ජනතාවට එරෙහි අපරාධ රැසක් සිදු කරන බවයි. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මෙම ප්‍රහාරයන් ගැන කනස්සල්ල පළ කර තිබෙනවා. කලාපයේ යුද ආතතිය උත්සන්න වීම වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙසයි ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා ඇත්තේ. මේ අතර ඉරාන ප්‍රහාරය ගැන සාකච්ඡා කිරීම සඳහා ඊයේ G7 සමුළුවේ නායකයන්ද මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීමක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. එෙහිදී කලාපීය නායකයන් අවධාරණය කර ඇත්තේ පාලනය කළ නොහැකි මෙම යුද ගැටුම් වැළැක්වීමට උපරිම උත්සාහ දරන බවයි. එමෙන්ම ඉරානයට සංයමයෙන් කටයුතු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. මේ අතර ඊශ්‍රායලයට ඩොලර් බිලියන 14ක ආධාරයක් සහිත පනතක් සම්මත කරන ලෙසට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජනපද කොංග්‍රස් නායකයින්ගෙන් ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම ඇමරිකාව ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට සහය දක්වන නමුත් ඉරානයට එරෙහි ප්‍රතිප්‍රහාරයකට තම සහය ලබා දෙන්නේ නැති බවද ඇමරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායලයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ලෝකබැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ප්‍රින් මීටින් හෙවත් වසර මැද සමුළුව අද ආරම්භ වීමට නියමිතයි. ඒ ඇමරිකාවේ වොෂින්ටන් හිදී. මෙම සමුළුව එළඹෙන අප්‍රේල් 20 වනදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. මූල්‍ය දැනුම ඉහළ නැංවීම, පෞද්ගලිකාංශයේ ආයෝජන පෝෂණය කිරීම සහ අනාගත අර්බුදවලට සූදානම් වීම මෙම සමුළුවේ අරමුණයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.